අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල කලකට පසු කොවිඩ් රෝගීන් සියය ඉක්මවයි අද දවසට කොවිඩ් රෝගීන් 119ක් මරණ 5ක් පාර්ලිමේන්තුව හෙට රැස් වෙයි හදිසි නීතිය සම්මත කිරීමත් හෙට සමගි ජන බලවේගයේ හදිසි නීතියට විරුද්ධ වෙයි QR ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම අද සිට දිවයින පුරා සතියකට ලබා දෙන ඉන්ධන කෝටාවත් එළි දක්වයි මොන ක්‍රමවේදය ගෙනවත් පිරුම් හල් වලට තවමත් ඉන්ධන නැහැ පෝලිම් දිනෙන් දින දිගු වෙයි විදේශ ප්‍රේෂණ 51.6කින් පහලට මෝල් ගහට කොම්පෝස්ට් දාලා මෝල් ගහේ දළු වලින් මැල්ලුම් හදාගෙන කන දේශපාලඥයින් ඒ මැල්ලුම් රහ කරලා කන ඡන්දදායකින් ගැන අද ටෙලිවැකියෙන් කලාවැවට ආවරණයක් වූ බරණ අබිරහස් ලෙස මියයයි ඉල්ලුමට සරිලන සැපයුම නැති වුනාම බාණ්ඩ මිල ඉහළ යාම හිඟය සහ සංගවා අලෙවි කිරීම අනිවාර්යෙන්ම සිදුවනවා දැන් අපේ රටේ ඉන්ධනවල සැබෑ ප්‍රශ්නය ඇත්තේ එතන රටට ප්‍රමාණවත් තරම් ඉන්ධන ලැබෙන්නේ නැහැ ඒ නිසා ටෝකන් තුන්දු පමණක් නෙවෙයි QR ක්‍රමත් අද අසාර්ථකයි රට පුරා දිගු පොලිම් මගී ප්‍රවාහනයේ සහ පාසල් ප්‍රවාහනයේ 50%කින් බිඳ වැටි තිබෙනවා සාමාන්‍යයෙන් දිනකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4000ක් අවශ්‍යයි. ඩීසල් විදුලි බලාගාරවලටත් එක්ක මෙට්‍රික් ටොන් 6000ක් අවශ්‍යයි. ඩීසල් අපට අවශ්‍ය වන්නේ කර්මාන්ත ශාලා සඳහාත් දීවර විදුලි නිෂ්පාදනයට මෙන්ම පොදු ප්‍රවාහනයටත් එක්කයි. ඒ අනුව මාසයකට පෙට්‍රල් මෙට්‍රික් ටොන් 120000ක් අවශ්‍යයි. ඩීසල් මෙට්‍රික් ටොන් 180000ක් අවශ්‍යයි. දල වශයෙන් මාසයකට ඒ අනුව පෙට්‍රල් නැව් 4ක් අවශ්‍යයි. ඩීසල් නැව් 6ක්වත් අවශ්‍යයි. නමුත් අද වන විට මාස එක හමාරකටම අපේ රටට ආවේ එක් පෙට්‍රල් නැවක් පමණයි. ඩීසල් නැව් ඇවිත් තියෙන්නේත් මාසයකට පස්සේ. දැන් ඕනෑම අයෙකුට පැහැදිලි ඇයි මේ තෙල් පොලිම් කියලා. අද සිට දිවයිනපුරා QR ක්‍රමය ක්‍රියාත්මකයි කියලා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. සිපෙට්කෝ සහ IOC පිරෝම්හල් දෙකේම මෙම QR ක්‍රමය ක්‍රියාත්මකයි. පෝලිං අඩුවේදී අතරම හොඳයි වැඩේ. එක හොඳ ක්‍රමවේදයක්. හැබැයි හරියට ප්‍රොසෙස් වෙනවා නම් හොඳයි. පෝලිං වල ඉඳලා එපා වෙලා තියෙන්නේ. ක්‍රමය හොඳයි. අපිට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය වැඩි කරොත් සතියකට ෆුල් ටැංකුවත් එහෙම නැත්නම් සතියකට ලීටර 10ක් ඒ වගේ ප්‍රමාණයක් නිකුත් කරොත් බැලන්ස් කරගන්න පුළුවන්. QR ක්‍රමයට ඉන්ධන බෙදරාකාරයත් අද බලශක්ති අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා. ඔවුන් සතියකට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය සටහන් කර තිබුණා. ඒ අනුව සතියට බස් රථයක් සඳහා ලීටර් 40ක්, ත්‍රිරෝද රථයක් සඳහා ලීටර් 5ක්, වෑන් රථයක් සඳහා ලීටර් 20ක්, මෝටර් රථයක් සඳහා ලීටර් 20ක්, ලොරි රථයක් සඳහා ලීටර් 50ක් සහ මෝටර් බයිසිකලයක් සඳහා ලීටර් 4ක් නිකුත් කරන බවයි එම නිවේදනයේ දැක්වුණේ. නමුත් QR සඳහා පහසුකම් නැති ඉන්ධන හල්වලට තවමත් අවසාන අංකයට අනුව තෙල් බෙදන්න අවසර තියෙනවා. ඒ අනුව අද 0.12 සඳහා ඉන්ධන නිකුත් කරනවා. අගෝස්තු පළවෙනිදා සිට QR ක්‍රමයට පමණයි ඉන්ධන බෙදන්නේ. ත්‍රිරෝද රථවලට අලුතින් ලියාපදිංචි වීමට නියෝග කර තිබෙනවා. අගෝස්තු පළවෙනිදා සිට ත්‍රිරෝද රථ සඳහා නිශ්චිත පිරෝම්හලකින් පමණයි ඉන්ධන ලබා දීමට නියමිතව ඇත්තේ. දැන් පැහැදිලි ඇයි මේ ජනතාව අද පාරේ කියලා. අද පොදු මගී ප්‍රවාහනය හොඳටම බිඳ වැටිලා අවසන්. කොවිඩ් මාරයා පෙනිපෙනෙත් ජනතාව එන්නේ එක පිට එක නැගලා. ප්‍රමාණවත් ලෙස ඉන්ධන නැතිකම නිසයි අදත් රට පුරා තෙල් පොලිය.
IMF ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරන නම් අනිවාර්යයෙන්ම කොන්දේසි පනවනවා. වහා ඉටු කළ යුතු එම කොන්දේසි ඉතා බැරෑරුම් සහ වේදනාත්මක වනු ඇතැයි හිටපු මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර රටට ලැබෙන විදෙස් ප්‍රේෂණය 51.6 කින් පහත වැටි ඇති බවයි වාර්තා වන්නේ. දැන් කෝකට තෛලයේ ලෙස උදේ හවස අසන්නට ලැබෙන්නේ IMF හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳවයි. දැනට අප රට ගෙවීමට ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැතිව ලෝකයේ කිසිදු රටකින් මහා පරිමාණ ණයක් ලබා ගැනීම අසීරුයි. විශේෂයෙන් චීනයද අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ විය යුතුයි. තවම එවැනි ප්‍රකාශයක් දක්නට නැහැ. ඉන්දියාව මේ වන විටත් ඇමරිකානු ඩොලර් බිලියන 3.8ක ණයක් අපට ලබා දී තිබෙනවා. විශේෂයෙන් ජපානයෙන්ද ආධාර ගැනීමේ අවස්ථාව තිබෙනවා. ඒ පසුගිය කාලයේ අතහැර දැමූ ව්‍යාපෘතිවලට යළි අවසරය ලබා දීම තුලයි. විශේෂයෙන් IMF එකේ කොන්දේසි අනිවාර්යයෙන්ම බැරෑරුම් සහ වේදනාත්මක විය හැකි. එසේම ඉන්දියාවෙන් තවදුරටත් ආධාර ලැබීමට ඉඩ තිබෙනවා. එසේම චීනයද අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමති වුවහොත් IMF ආධාර ඉක්මන් වනු ඇති. කෙසේ නමුත් ශ්‍රී ලංකාව ඩොලර් උපයා ගැනීමේ සටන ආරම්භ කළ යුතුයි. ඒ සඳහා විදෙස් ප්‍රේෂණ ඉතා වැදගත්. නමුත් මේ වසරේ පළමු මාස 6 තුළ විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ 51.6 කින් පහත වැටි තිබෙනවා. එය ප්‍රමාණයක් ලෙස ගතහොත් ඩොලර් බිලියන 1.6ක පහත වැටීමක්. ඒ අනුව ජූනිවල අප රටට ලැබී ඇත්තේ ඩොලර් මිලියන 274ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයකුයි. පසුගිය වසරේ ජූනිවල ඩොලර් මිලියන 478ක් පමණ ලැබී තිබෙනවා. එසේම සංචාරක කර්මාන්තය, තේ කර්මාන්තය ආදියෙන්ද රටට ලැබෙන ඩොලර් ප්‍රමාණය සීක්‍රෙන් පහත වැටෙමින් තිබෙනවා. එසේම ඉන්ධන ගෙන්වීමද දිනපතා පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකයි. ඉන්ධන නැති නිසා ග්‍රාමීය ප්‍රදේශවලට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයද එන හිට තිබෙනවා. මේ අතර අදත් ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් මානුෂීය ආධාර තොගයක් ලැබුණා. කිරිපිටි සහල් ඖෂධ ඇතුළු සෞඛ්‍ය උපකරණද මෙයට ඇතුළත් වුණා. IMF සරණ විගස ලැබුණේ නැත්නම් අපේ රට විශාල නුවරක් බවට පත්විය හැකි බවයි කිව යුත්තේ. හෙට පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. රනිල් වික්‍රමසිංහගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී දුරේ සඳහා වජිර අබේවර්ධන මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී හෙට දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. මේ අතර හෙට හදිසි නීතිය විවාදයට ගැනීමටද නියමිතයි. පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10ට රැස්වීමට නියමිතයි. පසුගිය 17 දා වැඩබල්ල ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කළ හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ විවාදයක් හෙට දින පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. විවාදයෙන් අනතුරුව එය සම්මත කර ගැනීමටත් නියමිත බවයි පාර්ලිමේන්තුවේ සංනිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. පසුගිය ජූලි 17 දා එවකට වැඩබල්ල ජනාධිපතිවරයා හදිසි අවස්ථා තත්ත්වය ගැසට් පත්‍රයක් මගින් ඉදිරිපත් කළා. මෙතර රනිල් වික්‍රමසිංහ ජනාධිපති දුරේ දියුරුම් දීමත් සමග පුරප්පාඩු වූ එක්සද ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේට වජිර අබේවර්ධන මැතිවරණ කොමිසම නම් කරනු ලැබුවා. ඒ අනුව වජිර අබේවර්ධන හෙට දින පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස දියුරුම් දීමටද නියමිතයි. සමගී ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අත රැස් වුණා. එහිදී හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත හදිසි නීතියට විරුද්ධව ඡන්දය භාවිත කිරීමට මන්ත්‍රීවරුන් ඒකමතිකව තීරණය කර තිබෙනවා. සමගී ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අත රැස් වුණා. එහිදී ජනතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම හදිසි නීතියට විරුද්ධව ඡන්දය භාවිත කිරීමටද සමගී ජනබලවේගයේ මන්ත්‍රීවරුන් ඒකමතිකව තීරණය කර ඇති බවයි සමගී ජනබලවේගය පවසන්නේ. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය විරුද්ධතා පැවැත්වීමේ අයිතිය සහ මහජනතාව එදිනෙදා මුහුණ දෙන ගැටලුවලට විරෝධය දැක්වීමේ අයිතිය මර්ධනය කිරීමට ගෙනෙන හදිසි නීතියට විරුද්ධ වන බවයි සමගී ජනබලවේගය පවසා ඇත්තේ. ජනතාවගේ ප්‍රශ්නවලට සැබෑ විසඳුම් ලබා දෙන්නේ නැතිව ඍජු සහ වක්‍ර ලෙස රාජ්‍ය ත්‍රස්තවාදය මර්ධනකාරී ලෙස මුදාහරින ජන පීඩක ආණ්ඩුව සමග සම්බන්ධ නොවන බවද සමගී ජනබලවේගය පවසා තිබෙනවා. එමෙන්ම සමගී ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තවත් වැදගත් පාර්ලිමේන්තුව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුල ජනතාවගේ දැවෙන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා පාර්ලිමේන්තු කමිටු ක්‍රමයක් ස්ථාපිත වන්නේ නම් ඒ සඳහා සහයෝගය ලබා දීමටද මෙහිදී තීරණය කර තිබෙනවා. මේ අතර ජාතික මහජන සභාවේ සමාරම්භක හමුව අද පැවැත්ුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. මේ වන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්.
හැකිය. අපේ රටට මෙහෙම වුණේ ඇයි කියලා ඇත්තටම හිතලා බලනකොට අපතරම් රැවටීමට ලක් වූ ජාතියක් ලෝකේ වෙන කොහේවත් නැතුව ඇති. අවුරුදු 5කට සැරයක් ප්‍රධාන පක්ෂත් එක්ක හදන සභාග හරි මොකක් හරි සම්දානයකට ඡන්දෙ දෙනවා දිනවනවා. ඇත්තටම අපේ රටේ ඡන්ද කාලයට විද්‍යුත් සේම මුද්‍රිත මාධ්‍යත් පිරියන්නේ මේ දේශපාලනඥින්ගේ කතාවලින්. ප්‍රධාන පක්ෂ දෙක හෝ තුන අරක දෙනවා මේක දෙනවා කියලා එකෙක් පරයමින් අනේකා පොරොන්දු දෙනවා මේ තාක් ඉතිහාසයේ එකදු අවස්ථාවකවත් ප්‍රධාන පක්ෂ දෙකේ තුනේ නායකින් දෙතුන් දෙනාව ජාතික තලයේ තියලා ප්‍රශ්න කිරීමකට ලක් වෙලා නැහැ ඡන්ද කාලයට හැම නාලිකාවක්ම විවාද තියෙනවා ඒ විවාදවලට එන්නෙම ඒ ඒ පක්ෂවල කසකාරීන් ඒ කසකාරීන් අතේ රෝල් කතා හදන පන පිහිටුවලා බොරු කියන්න මාර දක්ෂයි ඊටත් වැඩියෙන් කරපු දෙයක් නම් ඇත්තෙම නැහැ මෝල් ගහක් පෙන්නලා මේ මෝල් ගහේ ආපු දළු වලින් තමයි මේ රස මැල්ලුම හැදුවේ කියලා අපට දළු ආවා කියන මෝල් ගහ පෙන්නනවා මැල්ලුමත් පෙන්නනවා මේ අතර වාරේ වැඩසටහන මෙහෙවන නාලිකාවේ නිවේදක හෝ නිවේදිකාව අහනවා මේ මෝල් ගහට ඔබතුමා දැම්මේ නිවසේ මුළු තැන් ගෙයින් ඉවත දමන දේවලින් හදාගත්ත කාබනික පොහොර නේද කියලා. එතකොට අර දේශපාලනඥා නිවසේ ඉවත දමන කාබනික ඝන පොහොර හදාගන්න අයුරුත් කියලා දෙනවා. දැන් රටම මෝල් ගහේ දාපු දළු වලින් මැල්ලුම් හදපු උන්දට ඡන්දය දෙනවා. මාධ්‍යවේදියා නම් උවමනාවෙන්ම ඊටාම වැදගත්ම ප්‍රශ්නේ අහන්නේ නැතුව මගහැරලා ඉන්නවා. නැත්නම් නොදන්නවා වගේ ඉන්නවා. කෝ මේ මෝල් ගහේ මුල් හොඳයි ඇයි ඔබ මේ මෝල් ගහ දලුත් එක්කම ගෙනාවේ නැත්තේ කෝ දලු ආවනම් මෝල් ගහේ දලු ආව තැන් අපේ මාධ්‍ය මේ ප්‍රශ්න අහන්නෙම නැහැ ජනතාව මේ තාක් විශ්වාස කළේ මෝල් ගහේ දලු වලින් මැල්ලුම් හදපු අයවම තමයි මේ තාක් මේ දේශපාලන වේදිකාවල මැතිවරණ ප්‍රකාශනවල ඒවත් නම් සමහරු පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන කියලාත් කියනවා දකින්ට අහන්ට ලැබුණේම සහනාදා කතා කොටින්ම කිව්වොත් උඹලා කතරේ ගහපල්ලා අප උඹලට පෞල් පිටින්ම කන්න දෙනවා කියපු පොරොන්දු වලින් තමයි අපේ දේශපාලනේ පිරලා තියෙන්නේ. හැබැයි අප කවදාවත් ප්‍රශ්න කළේ නැහැ කොහෙන්ද මෙහෙම සහන දෙන්න සල්ලි කියලා. හොඳම උදාහරණය පොහොර සහන ආධාරය. කෘෂිකර්ම අමාත්‍යංශය කියන්නේ ලාභ ලබන ආයතනයක් නෙමෙයි. තන්නි කරමු සුදු අලියෙක්. කෘෂිකර්ම ඇමති කියනකොට අප පොහොර සහන ආධාරය රටටම දෙනවා කියලා කොහෙන්ද සල්ලි කියලා අප ඇහුවේ නැහනේ නේද? අහන එකකුත් නැහැ. මේ උන්දලා ඉතිහාසයේ පුරාමත් අද වර්තමානයේ හෙට අනාගතයේත් කරන්නේ ලෝකේ වටෙන්ම ණය අරගන්න එක. ඒ ණය වලින් ඒ උන්දලගේ අවුරුදු 5 කන්න බොන්න දෙන එක. ඊට අමතරව හොරා කන එක. ඒක තමයි මේ දේශපාලන නඩය වසර 74ක් පුරා කරමින් ඉන්නේ සහ කරන්න සැලසුම් කරන්නේ. මේ අය ඇත්තටම අමූලික බොරු කියමින් ඉන්නේ. අදත් කරන්න හදන්නේ ඒකම තමයි. අප ඔබෙන් ඉල්ලන්නේ දේශපාලනඥයින් වේදිකාවල හෝ මොනියම්ම හෝ තැනක කරන කතා මාධ්‍යදී ඇහෙනකොට විචාර බුද්ධියෙන් තොරව දැන්වත් පිළිගන්න එපා කියලයි මේ ඊයේ පෙරේදා විමල් වීරවංශ කියපු කතාවක්. ඔහු කියනවා ගෝඨාභයව එළවීමේ වගකීම වගේම රනිල් වගේ කෙනෙක්ගේ ආගමනයේ වගකීමත් පැවරෙන්නේ අරගල කරුවන්ටලු. අරගල කරුවෝ හැසිරිච්ච විදිය නිසා තමයිලු මේක වුනේ. දැන් ඡන්දෙ දිලපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ඉරුමු ජනාධිපතිවරයාව ගෙදර යවන්නේ සමහරු කියනවා ඒක අරගලයක්. ඒ අරගලයේ ප්‍රතිඵලයක්. ඒ අරගලයේ ඒ මුළු මහත් ක්‍රියාවලියේ ප්‍රකාශකයෝ ඒක හඳුන්වන්නේ මේ විදිහට. ඒතකොට ඒ අරගලයෙන් වෙලා තියෙන අන්තිමට බලුවම ඡන්දෙන් දිනපු ගෝඨාභය රාජපක්ෂව ගෙදර යවිවහා ඡන්දෙන් පැනවිච්ච රනිල් වික්‍රමසිංහව ගෝඨාභය රාජපක්ෂ හිටපු කුටුවේ වාඩි කරනවා. මේ අහන්නකෝ විමල් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය ගැන වේදිකා කුඩු වෙන්න කියපු කතාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ දුකී දුප්පත් ජනතාවට දෙන සහන ගැන කතා කරනවා මෙතුමා ඉන්නේ මඩ ගහන්න නෙමෙයි මේ රටේ දුකී දුප්පත් ජනතාව බල ගන්නවන්න සමෘද්ධිලාභීන්ට දැනට සමෘද්ධිය නොලබන ඒත් සුදුසුකම් ඇති අයට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති පවුල් වලට දෛනික කුලී කම්කරු රැකියාවල යෙදෙන්නන්ට
ස්ථීර ආදායමක් නැමැති ජේෂ්ඨ පුරවැසියන්ට සුවකොළ නොහැකි දැඩි රෝගාබාධ වලින් පෙළෙන්නන්ට රුපියල් 3000ක් වටිනා ආහාර මල්ලක් දෙන්නයි මෙතුමා එන්නේ. දැන් ඇත්තටම ගෝඨාභයව එලවන්න උනේ ගෝඨාභය වගේ අට ෆේල් කෙනෙක්ව ඉහළට ඔසවා තැබූ ඔබ වැනි අයගේ කතා නිසානේ නේද විමල්? එතකොට ඇත්තටම කවුද වග කියන්න ඕනේ? ගෝඨාභයව ගෙනාපු අයද පසුව එළවපු අයද? මතකද ගම්මන්පිල එදා කියපු කතාව? I said our next presidential candidate should be Gotabaya Rajapaksa. Thereafter I said if we blend together managerial skills of Mahathir Mohamad, Mahathir Mohamadගේ පුටින්ගේ ලී ක්වාන් යූගේ ජවහර්ලාල් නේරුගේ සියලු ශක්තියන් ගෝඨාභය ළඟ තියනවා කියලා එදා කිව්වා. මාධ්‍යවේදිනුත් ඒ ලක්ෂණවලට ගෝඨාභයගේ හැකියාවන් පිළිබඳව උදාහරණ ඇහුවේ නැහැ. ප්‍රශ්න ඇහුවේ නැහැ. අන්තිමට ජනතාව ඒ බොරුව බාරගත්තා. දැන් බලන්නකෝ මනුෂ්‍ය නානායක්කාර එක් අවස්ථාවක අරගල කරුවන් ගැන කියපු කතාව. මේ අරගලය භූමියට අද මිනිස්සු ඇවිල්ලා ඉන්නේ ලේ එපා කියපු මිනිස්සු. අපි 15 වෙනිදා මේ කොළඹට මිනිස්සු ගෙන ආවේ go home ගෝට කියලා ලේ හොලවන්න නෙවෙයි. ඊට පස්සේ ජනතාව පාරට බැස්සේ මිනිස්සු ලේ හොලවන්න නෙමෙයි. සින්දු කියන, කවි ලියන, පන් වියන, සාහිත්‍ය කතා කරන අමුතුම පන්නේ විරෝධතාවක් ගොඩ නැගුණේ මේක වෙනස් විදියකට අවිහිංසාවාදී විරෝධතාවක් විදියට. දැන් බලන්නකෝ අද කියන කතාව විදේශ රැකියාවකටවත් ගන්නෙ නැහැලු මේ අරගල කරුව නිසා. විදේශගත ශ්‍රමිකයෝ අපිට මේ රටෙන් එළියට යවා ගන්න බැරි වෙලා තියෙනවා. අපේ රටට එන රැකියා එනවුම් ලබා දීම නතර වෙලා අප්‍රිකානු කරේට වෙන රටවල් වලට රැකියා එනවුම් යන්න පටන් අරගෙන තියෙනවා. හේතුව මොකද්ද? රටේ තියෙන මේ අනාරක්ෂිත ස්වභාවය නිසා. ඒ රටේ කැරලිකාරයෝ ඒ රටවල් වල වැඩට ගන්න කැමති නැහැ. ඒ නිසා අපි තාමත්ම ඉක්මනින් මේ කැරලිකාර කණ්ඩායම් ඒ අයව නිරායුධ කරන්න, ඒ වගේම ඒ අයගේ මේ මතවාදය නැති කරලා ඒ අය රටේ සාමය නැති කරන තැන වහාම නතර කරන්න රජයක් විදියට අපි කටයුතු කරනවා. දැන් මේ වගේ කතා ඕන තරම් අපට උදාහරණ ලෙස දෙන්න පුළුවන්. බන්දුල ගුණවර්ධනලා, හරෙන් ෆර්නෑන්ඩුලා ඔය හැමෝටම එහෙම දෙපිට කාට්ටු කතා ගොඩයි. විශේෂයෙන් ජනාධිපති රනිල් පැරදිලා හිටපු කාලේ ඔහුව දාලා ගිය අය කියපු කතා සහ අද මැති ඇමතිකම් ගන්න කියන කතා ඇහුවම මුසාවාදා ශික්ෂාපදේ නම් ආයේ ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ කියලා තමයි කියන්න වෙන්නේ. දැන් මේ සියලු දේවල් වලින් අප තේරුම් ගත යුත්තේ මේ දේශපාලනඥින්ගෙන් 99%ක්ම කියන මේ ජාතියේ කතා අමූලික පට්ටපල් බොරු බව. ආය අහුවෙන්න හොඳ නෑ කියලා අප තේරුම් ගත යුතුයි. දැන් ජනාධිපති රනිල්ව ඔසවා තබමින් ෂී ජින්පින් තමයි මේ ඉන්නේ කියලා ඔය දේශපාලන කටවලින් කිව්වට බාර ගන්න එපා. මොකද හෙට ඔය කටවලින්ම තමයි ආයේ මිස්ටර් බීන් කියලා අනිවාර්යෙන්ම කියනු ඇත්තේ. මේ දේශපාලනඥින්ගේ කතාවලට රැවටිලා ඡන්දය දෙන ක්‍රමයට දැන්වත් අප තිත තැබිය යුතුමයි. අනුග්‍රහය 60%ක් දක්වා දැවැන්ත වට්ටම් තව දින 5ක් පමණයි. මගහැරි මිනිසා කඩගාටු වෙන්න එපා. ඉක්මන් කරන්න. ජූලි 31 දක්වා දිවිනපුරා අවාන්ස් ලයිට් සහ අවාන්ස් ප්‍රදර්ශනාගාර වෙතින් පමණයි. ගාලු මොදුර බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි පුද්ගලින් සිව් දෙනෙකු කොටුව පොලිසිය අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔවුන් කොටුව පොලිස් ස්ථානය වෙත රැගෙන ගොස් තිබුණා. ආතරේ අරගලය අරමුණු ඉටුවන තුරු කිසිසේත් නතර කරන්නේ නැති බවයි අරගලකරුවන් පවසන්නේ. ගාලු මොදුර නිරායුත නිර්පාක්ෂික තරුණ අරගලයට අදට දින 109යි. තවමත් නිර්පාක්ෂික අරගලකරුවන් සිය විරෝධය ආණ්ඩුවට එරෙහිව පළ කරමින් සිටිනවා. මෙතර ගාලු මෝදර බණ්ඩාරනායක පෙරේරුව අසල රැඳී සිටි පුත්කලින් සිව් දෙනෙකු කොටුව පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔවුන් කොටුව පොලිසියට රැගෙන ගොස් ඇති බවයි වාර්තා වුණේ. ගාලු මෝදර බණ්ඩාරනායක පිළිරුවේ සිට මීටර් 50ක් දුරින් ප්‍රදේශයට කිසිදු පුද්ගලයෙකුට ඇතුළු වීම තහනම්. ඒ පසුගියදා අධිකරණය කළ නියෝගයකට අනුවයි. කිසිදු හේතුවක් මත ආදරේ අරගලය අවසන් කරන්නේ නැති බවයි මේ අතර අරගලකරුවන් පවසන්නේ. දැන් මේ වෙනකොට බොරු චෝදනා නගමින් මේ ස්ථානයේ විනාශයන් සිදු වෙන බවට පත්වන බවට ඔවුන් සඳහන් කරමින් උසාවි නියෝග අරන් එවලා දෙනවා. හැබැයි මේ උසාවි නියෝග වලට අපි ගරු කරනවා. ඒ වගේම තමයි ඒ උසාවි නියෝග
වලට අදාළ කරන මෝසම් ඉදිරිපත් කරන්න මේනකොට නීතිඥ මහත්වරු මැදිහත් වෙමින් ඉන්නවා. ඒ කටයුතු සිද්ධ වෙදී තමා මේ කොටුව පොලිසිය විසින් ඇවිල්ලා අද දවසේදී මේ හතර දෙනෙක් අත්හරනකොට අරගෙන තියෙන්නේ. මේ අරගල කරුවන් බිය වෙන්නේ නැහැ. මේ කිසිලෙසක පසුපසට අරගලයේ ගෙනියන්නේ නැහැ. මේ අතර ගාලු බෝතර බණ්ඩාරනායක පිළිරුවේ සිට මීටර් 50 සීමාව අද පොලිසිය පැමිණ ලකුණු කිරීම සිදු කර තිබුණා. එම අවස්ථාවේදී පොලිසිය සහ අරගල කරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා. අනිවාර්යයෙන්ම මීටර් 50ක ප්‍රමාණයක් අරගල කරුවන් පිරිසක් ඔවුන් සිටින මීටර් 50 සීමාවෙන් කූඩාරම් ගලවා ඉවත් කිරීමටත් කටයුතු කර තිබුණා. රටේ වත්මන් තත්ත්වයේ සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් නංගිපෙන්නලා අක්ක දෙන විවිධ කූට උපාය මාර්ග ක්‍රියාත්මක වෙන මේ වගේ ආණ්ඩුවක හැමතිකම් බාර ගන්න අපි සූදානම් නැහැ. පුරුත් ඉන්නවා අරගල කාර්යොත් ඉන්න. දැන් පාර්ලිමේන්තුවත් එහෙමයි ඉන්නවනේ. මේ අරගලයයි හොරකමයි බද්ධ කරලා අපිව බියවද්දන්න හදන්න එපා. රනිල් වික්‍රමසිංහ අන්තිමටම වරද්දා ගන්න තැන එතන. අපි යෝජනා කරනවා හර්ෂ දිස්ත්‍රිවා මැතුමාව ෆයිනෑන්ස් කමිටියේ සභාපති හැටියට පත් කරන්න කියලා. ඉතින් අපි බලමු ඒ වගේ ධනාත්මක දේවල් සිදු කරයිද කියලා. අපිට නම් ආරංචිය ඔහුට ඇමතිකමක් හම්බෙයි කියලා. අපි බලමු ඉස්සරහට. අරගලයේ මුවාවෙන් මේ අරගලයට හේතු වුණා දේශපාලන පක්ෂ. මෙතන තමයි අරගලය පිළිබඳව ජනතාවට තිබෙන විශ්වාසය අවම වෙන්න බලපාපු කාරණේ බවට පත් වෙන්නේ. රනිල්ට බැහැයි කියලානේ හරින් ෆර්නෑන්ඩෝ සජිත් ප්‍රේමදාස උස්සගෙන ආවේ. දැන් ආයේ හරින් ෆර්නෑන්ඩෝ ගිහිලා රනිල් ළඟට. ඉතින් හරින් ෆර්නෑන්ඩෝලා තමයි UMP එක කැඩුවේ. ඔකිනාව දූපත ඇමරිකාවට යුද්ධෙන් පස්සේ දෙන්න වුණා කඳුරක් හැටියට. ඒ බැනි ගමනක් රනිල් වික්‍රමසිංහ මේ රටේ ආරම්භ කළොතින් ඒකට විරුද්ධව අපි සටන් කරන්න ලෑස්ති වෙන්න ඕන. මේ ආණ්ඩුව ලෑස්ති නම් 21 වෙනි සංශෝධනය ගෙනල්ලා විධායක ජනාධිපති බලතල අඩු කරන්න. මේ ආණ්ඩුව ලෑස්ති නම් අරගලයේ අයගේ ඉල්ලීම් තිරනේ ඒව ඉෂ්ට කරන්න පුළුවන් ඒවා. ඒකට ලෑස්ති නම් ඊට පස්සේ මැතිවරණයකට යන්න ලෑස්ති නම් එහෙනම් පක්ෂයක් හැටියට අපි ලෑස්ති ආණ්ඩුව ගන්න. සිංගිති ආතල් ගන්න කැටි කාලයක් වික්‍රමසිංහ ඔයා. හැබැයි රටේ පොදු මහ ජනතාවේ පාරට බහපු දවසට 69 ලක්ෂයක් තිබිච්ච ගෝඨා බෙලෙව්වා වගේ නෙමෙයි 69 දහක්වත් ඡන්ද තිබිට නැති ඔයා වෙලවන්න. ඒට වඩා බොහොම පහසුයි. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව දැනට අදහසක් නැති බව අපිට පේන්නේ. ඇයි නැති කියලා ජනාධිපතිතුමාත් කියලා තියෙනවා. සර්වපාක්ෂික ආණ්ඩුව පිළිබඳව සාකච්ඡා කරන්නේ 22 වෙනි සංශෝධනයේ සම්මත කරගත්තට පස්සේ කියලා. එතක් කවුරුවත් හිතන්න එපා මේ ජනතා බලය නිකම් මේ සංකල්පයක් විතරයි කියලා. ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා රනිල් වික්‍රමසිංහ මහතාවත් මේ ඉන්න ධූරයෙන් ඉවත් කළ යුතුයි කියලා. සර්වපාක්ෂික ආණ්ඩුවක කොටස්කාරෝ වීම කියලා කියමින් ඇමතිකම් බාරගෙන තවත් ජනතාවට බරක් කරන්න අපි සූදානම් නැහැ. තනතුරු ලබා ගන්න වාහන ගන්න ඕවට නියන්නේ. නමුත් අපි එහෙම නෙවෙයි. ඉතින් අපි කියන්න ඕන රනිල්ට රනිල් වික්‍රමසිංහ ඔයාගේ මේ මර්ධනය කියලා කියන්නේ මේ රටේ වැඩ කරන ජනතාව හෝ මේ රටේ ජනතාව බියවද්දන්න පුළුවන් එකක් නෙවෙයි. ඔක නිකම් විහිළුවක් විතරයි. එතුමා ජනාධිපති වෙලා පළවෙනිම රාජකාරිය මොකද්ද එතුමා කරේ? නිදාගෙන හිටපු අරගල කරුවන්ට ඔව් ගැහුවා. එතුමා මොකටද මේක කරේ? මම ඔයගොල්ලන්ගේ ජනාධිපතිට ගෝඨාභයට බැරි වුණ වැඩේ ඔන්න මං කළා පෙන්නුවා කියලා මෙයා මෝඩ චූන් එකක් දෙන්න. ඩොලර් අති මිටමලෝගන මහෝසද පණ්ඩිතයෝ වගේ මේ ලෝකෙට බිහි වුණයි කියන රනිල් වික්‍රමසිංහ විදුලි බිලත් තර නැවතවතාවක් පටවන් හදන්නේ. සිතා කාංචන කියන්නේ අද මේ වෙනකොට නොබේරු ලදරු ඒකකයට ඇතුල් කරන ලදරුවෙක්. කොවිඩ්
කොවිඩ් ව්‍යාප්තිය යළි ඉහළ යාමත් සමග මුඛ ආවරණ පැළඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිර්දේශ නිකුත් කළා. ඒ අනුව සංස්කෘත ස්ථාන පොදු ස්ථාන සහ මගේ ප්‍රවාහනයේදී මුඛ ආවරණ පැළඳිය යුතු බවටයි අමාත්‍යාංශය නිර්දේශ කර ඇත්තේ. මේ අතර අද දින මෙරටින් කොරෝනා ආසාදිතින් 119ක් වාර්තා වී ඇති අතර මරණ පහක්ද වාර්තා වී තිබෙනවා. මෙරට දෛනික කොවිඩ් රෝගීන් ඉහළ යන පසු බිමක ගත වූ දින 10 ඇතුළත පමණ කොවිඩ් රෝගීන් 490 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. පසුගිය දින 10ට පමණක් මරණ 11ක් වාර්තා වී ඇති අතර ඊයේ දිනත් මරණ 2ක් වාර්තා වුණා. අවුරුදු 60ට වැඩි පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. දැන් මේ මරණ 10න් ගත්තම අනිවාර්යයෙන්ම මරණ 8ක්ම, ඒ කියන්නේ 80%ක්ම 60ට වැඩි අය. ඒ කියන්නේ කොච්චර අවදානමක් තියනවද මේ 60ට වැඩි අයට එනත් කරන්නේ නොගත්තොත්. අනේ එහෙම නැත්තම් නිදන් ගත ලෝකතත්වයන් තියෙන අය. ඒතර ඒ 10 දෙනා ගත්තත් ඒ 10 දෙනාගෙන් දෙන්නෙක් ඉන්නවා කිසිදු එන්නත්කරණයක් ලබාගත්තු නැති අය. ඊට අමතරව තව 6 දෙනෙක් ඉන්නවා ප්‍රාථමික එන්නත්කරණේ විතරක් ලබාගත්තු අය. කියන්නේ පළවෙනි මාත්‍රාවයි දෙවෙනි මාත්‍රාවයි විතරයි ලබාගෙන තියෙන්නේ. කියන්නේ 8 දෙනෙක්ම හරියට ප්‍රමිතියට අනුව එන්නත්කරණේ ලබාගත්තු නැති අය අතර තමයි මේ මරණ සිද්ධ වෙන්නේ. එමෙන්ම ඊයේ දින අලුතින් හඳුනාගත් කොවිඩ් රෝගීන් ගණන 75ක්. කොවිඩ් ව්‍යාප්තිය මෙලෙස ශ්‍රී ලංකාව තුල පැතිරීමත් සමග මේ මොහොතේ ජනතාව පොදු ප්‍රවාහනය, පොදු ස්ථාන සහ සංවෘත ස්ථානවල සිටින විට මුව ආවරණ පැලඳීම සිදු කළ යුතු බව සෞඛ්‍ය අංශ අද නිර්දේශ කළා. දුරස්ථභාවයේ හැකි හැම අවස්ථාවකම ආරක්ෂා කර ගැනීමෙන් නිසි ප්‍රමිතියකින් යුත් මුහුණු ආවරණයක් නිසි පරිදි පැලඳ සිටීමෙන් ඒ වගේම දෑත් පිරිසිදුව තබා ගැනීමට කළ යුතු දේවලුත් ඒ වගේම අනවශ්‍ය ලෙස ජනතාව ගැවසෙන ස්ථානවලට එකතු වීමෙන් වැළකීලා අත්‍යවශ්‍යම හේතු මත පමණක් එවැනි ස්ථානවලට යෑමෙනුත් ඒ සෑම අවස්ථාවකම ගත හැකි උපරිම සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් අපිට මේ රෝගයෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. මේ අතර මේ වන විට පවතින කොවිඩ් ව්‍යාප්තිය ශීඝ්‍ර පැතිර යාමකට පරිවර්තනය වීමට ප්‍රථම සෞඛ්‍ය බලධාරී නේපිලිමදව නිසි අවධානය යොමු කළ යුතු බවයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසන්නේ. කරුණාකරලා මිනිස්සු වෙනුවෙන් දැන් වැඩ කරන්න පටන් ගන්න ඕන සෞඛ්‍ය අමාත්‍යාංශය සියලු දෙනා එකතු වෙලා එහෙම නැති වුණොත් එහෙම නැවතත් මේ රට ඩෙන්ගු වලින් මිනිස්සු මැරෙන, කොවිඩ් වලින් මිනිස්සු මැරෙන, අනාගතේ එන්න පුළුවන් නොයෙකුත් ආසාදන වලින් මිනිස්සු මැරෙන කාලයක් ඉදිරියේදී උද්ගත වෙයි. මේ අතර අද දිනේ කොවිඩ් රෝගීන් සිය ඉක්මවා ආසාදිතින් 119 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එසේම අද දින තහවුරු කරන ලද කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව 5ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. මේ අතර කොවිඩ් සේම භයානක නොවුනද නමුත් සැලකිය යුතු ලෙස අවධානය යොමු කළ යුතු තවත් ගෝලීය රෝගයක් ලෙස මංකි පොක්ස් හෙවත් වඳුරුණ රෝගය හැඳින්විය හැකි. ලොව පුරා 16000කටත් වැඩි වඳුරුණ රෝගීන් ප්‍රමාණයක් රටවල් 75කින් හමු වීමත් සමග ගෝලීය හදිසි තත්ත්වයක්ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළා. කෙසේ වෙතත් අප බලධාරීන් මෙම මංකි පොක්ස් වෛරසයට සූදානම් දැයි අප සොයාබැලීමක් සිදු කළා. ගෝලීය වශයෙන් වැඩිවන රෝගී තත්ත්වයක් අපේ රටට බලපෑම නැහැ කියලා අපිට තීන්ද ගන්න බෑ. මේ තියෙන ගෝලීයකරණයත් එක්ක क्षण කලාවෙව ජාතික වනෝද්‍යානයේ සිටි දැඩි සංචාරක ආකර්ෂණයට ලක් වූ බරණ ඇතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම ඇතාගේ මරණය සැක සහිත බවයි වාර්තා වන්නේ. කලාවෙව ජාතික උද්‍යානයේට ආපරණයක් ලෙස සිටි බරණ ඇතා අබිරහස් ලෙස මියගොස් තිබෙනවා. ඇතාගේ සිරුර හමු වී ඇත්තේ ගල්කිරියාගම ජාතික නාමල් උයන රක්ෂිතයේ තිබියදී. උද්‍යානයේ නැරඹීමට පැමිණෙන සංචාරකීන්ගේ දැඩි ආකර්ෂණය දිනා ගැනීමට බරණට නිරන්තරයෙන් හැකි වුණා. කලාවෙව ජාතික උද්‍යානයේ හා ජාතික නාමල් උයන ආශ්‍රිතව නිරන්තරයෙන් සැරිසරූ බරණ වයස අවුරුදු 30-35ක් පමණ වන දිගාඩි 4කට ආසන්න දළ යුගලකට හිමිකම් කියූ ඉතා පිරි පුන් ඇතකි. එතාගේ අබිරහස්මිය යෑම සම්බන්ධයෙන් ගම්වාසීන් දැක්වූයේ මෙවන් අදහසක්. ඔය දර දෙක ගන්න ඒ කාලේ ඉඳන් මිනිස්සු කොච්චර ගැහුණාද? මේක දර දෙක මෙහෙම තිබ්බේ. හොඩේ මෙහෙම තිබ්බේ. මේ හොඩෙන් යටින් ඉඳන් මේක කෑම කෑවේ. බලධාරීන් ඉල්ලා සිටින්නේ මේ වගේ අතිරාජයේ මේක කොමාරි පුළුම් පුරාරිය අපි තියාගත්තා නම් අපේ මතු බරපොට බලා ගන්න පුළුවන්. මම සතු රකින්නේ සත්‍ය නැහැ මෙච්චර කාලයක් ආව පාලක. සතුන්ට යන්න එන්න තිබ්බ සතු යන එන පාරවල් ඒ සියලුම දේවල් වහලා දාලා ඒගොල්ලෝ කිරිවි දෙල්ලම ඒ කරමු නිසා තමයි මේ සතුන් මෙහෙ තරක් නැති වෙලා තියෙන්නේ. ඇතාගේ මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් සහ ගල්කිරියාගම පොලිසිය මූලික විමර්ශන සිදු කරමින් පවතිනවා. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. ඔබට නිරෝගී බව සහ ආරක්ෂා. ද
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.